මට පුළුවන් මගේ නැචරල් ගේම් එක සෙල්ලම් කරන්න මට මොනවද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා මම හිතුවේ ලේසි වෙන්නේ නැහැ මොකද ඉන්දියාව ගැන ගොඩක් හොඳ කණ්ඩායමක උන් ගොඩක් අපි ගේම් එක අතෑරි නෑ මම හිතන්නේ හැම වෙලාවෙම අපි ගේම් එකේ එල්ලිලා හිටියා ඒගොල්ලොත් එක්ක ඊළඟ ලොක් කුසලානේ වෙනකම් මම සෙල්ලම් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාද නැති කරන විෂ බීච් එක සටන් කර සම නිරෝගීව තමයි ශමරේ ලකුණු 176ක් 166ක් යන ලොකු ගානක් ඒක ලුවිතියාන පිටියට පිවිසුණා ලකුණු 7දී විශ්මි දැවියනවා කොයි වගේ බරක්ද ඔබට දරුණේ කොයි වගේ වගකීමක්ද ඔබට දරුණේ වෙලාවේ මම දන්නා විකට් එක කලින් ගියා නමුත් මම දන්නා විකට් එක ගොඩක් හොඳයි කියලා බැට් කරන්න ඉතින් මට පුළුවන් මගේ නැචරල් ගේම් එක සෙල්ලම් කරන්න මට මොනවද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා මම හිතුවේ මට ලූස් බෝල් වටනම් මම ගැව්වා ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එක හදන විදිහත් එක්ක එජස්සලා මම සෙල්ලම් කරා ඒ වගේම ආශ්‍රිතාගෙන් ගොඩක් ලොකු සාවකයක් හම්බුණා යා ගොඩක් ස්ට්‍රයික් එක රොටේට් කරා යාට පුළුවන් බෝල යා මික්ස් ෂොට්ස් වලට ගියා ඉතින් මම හිතන්නේ මම හිතුවා අපිට දිනන්න පුළුවන් කියලා හැබැයි ලේසි වෙන්නේ නැහැ මොකද ඉන්දියාව ගැන ගොඩක් හොඳ කණ්ඩායමක උන් ගොඩක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන ප්ලේයර්ස් ගොඩක් ඉන්නවා ඉතින් මම හිතනවා අද අපි හරියට හොඳම අපේ බෙස්ම ගේම් එකද සෙල්ලම් කරා ඒ නිසා මම හිතන්නේ අපිට සෙල්ලම් කරන්න දිනන්න පුළුවන් වුණා ඔබ දැවිගේ මහත් කඩස්සල්ලෙන් ඒ වෙලාවේ මොනවද ඔබට දරුණේ මම උත්සාහ කරේ තව ලකුණු 20ක් හෝ 30ක් ඉක්මනට ලබා ගන්න මොකද තව ලකුණු 20ක් හරි 30ක් හරි ඉක්මනට ලබා ගත නම් මම දන්නවා මගේ කණ්ඩායමේ ඉන්න තරුණ ක්‍රීඩිකාව ඒ තරගේ කොහොම හරි මගේ බැටස්ලා මැච් එක ඉවර කරනවා කියලා. ඉතින් ඒක කරන්න බැරි වෙච්ච නිසා තමයි මම ගොඩක් දුක මේ කනස්සල්ලෙන් ඉන්නේ. නමුත් මම දැන ඕන් ක්‍රීඩා කරපු විලාසේ මාව පුදුමයටපත් කරා විශේෂයෙන් හර්ෂිතා සහ කවීෂා මැච් එක සෙල්ලම් කරපු විදිහ සහ ඒගොල්ලෝ ඉවර කරපු විදිය. චවරි අපි දැක්කා ටුර්නමන්ට් එකේ පුරාම ඔයාගේ මොරාල් එක. ඒකට අවසාන මැච් දෙක දැක්කොත් එම අපි දැක්ක පකිස්තානටත් ඇත්තම බය නැතුව පහර දෙනවා ඉන්දියාවටත් ඒ වගේ පහර දුන්නා ඇත්තම දැන් ටයිටල්ස් පහක් අපි මම හිතන්නේ ඉන්දියාව හැමෝම පරාජය වෙලා තියෙනවා ඇත්තම බයක් දරුන්නේ නැද්ද අවසන් මහා තරගය ගැන නෑ ඇත්තම නෑ මොකද මම ඇත්තට විශ්වාස කරා අපේ කණ්ඩායම ගැන අපේ කණ්ඩායමේ තියෙන ස්කිල් එක ගැන මම දන්නවා අපි බෙස් ක්‍රිකට් එක සෙල්ලම් කරොත් අපිට ලෝකේ ඕනම කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් කියන එක විශේෂයෙන් ඉන්දියාව කියන ලේසියර ගන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි අපි ඕන් වෙනුවෙන් ගොඩක් ප්ලෑන්ස් ඇදුවා සමහර ප්ලෑන් අපිට එක්සිකියුට් කරන්න පුළුවන් වුණා සමහර ඒවා අපි කරාට හරි ගියේ නෑ නමුත් අපි ගේම් එක අතෑරි නෑ මම හිතන්නේ හැම වෙලාවෙම අපි ගේම් එකේ එල්ලිලා හිටියා ඒගොල්ලොත් එක්ක අපි බැටල් කරා මම හිතන්නේ බැටල් එකේ අන්තිම අපිට දිනන්න පුළුවන් වුණා මෑත කාලයේදී දක්න ලැබුණු මේ රංගිරි දඹුල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ලැබුණු විශාලම ජයග්‍රහණය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඔබට ලැබුණාද ඒ පිළිබඳව මොනවද ඔබට හැඟීම් කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් සතුටුයි මම හිතන්නේ ලොකු ශ්‍රී ලාංකික පිරිසක් ජන මේ ප්‍රේක්ෂක ගොඩක් කැවිලි තරඟේ නරඹන මම හිතන්නේ ඒක ලොකු ශක්තියක් වුණා මටත් මගේ කණ්ඩායමටත් මම හිතන්නේ මට මගේ රටට මේ කුසලාන ගෙනත් දෙන්න පුළුවන් වුණා මම හිතන්නේ ගොඩක් මිනිස්සු ගොඩක් බලාපොරොත්තුෙන් ගොඩක් දුර ඉඳන් ආයේ තරඟ නරඹන්න ඉතින් ඇත්තටම සතුටුයි මම හිතන්නේ මගේ රටේ ජනතාවට සතුට ගෙනත් දෙන්න පුළුවන් වෙච්ච එකට ක්‍රිකට් වලින් සහ විශේෂයෙන් ගොඩක් සතුටුයි කැප්ටන් කේකේට ගොඩක් අයගේ ගොඩක් සුබ පැතුම් තිබුණා ගොඩක් අය ආශිර්වාද කරා මේ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ මේ ජයග්‍රහණත් එක්ක ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා කොයි වගේ කණ්ඩායමකට සූදානම්ද තියෙන්නේ ලෝක කුසලානය කියන්නේ වෙනස්ම තරඟාවලිය මම හිතන්නේ මේ ජයග්‍රහණ ගොඩක් හොඳයි නමුත් අපි ඒ ලේසියර ගන්නෙ නෑ ලෝක කුසලානය මොකද අපි ඉන්න කාණ්ඩය කියන්නේ අපි ඉන්න ගෲප් එක ගොඩක් ටෆ් ගෲප් එකක් ඕස්ට්‍රේලියාව ඒ වගේම නවසීලන්තය ඉන්දියාව පකිස්තානය වගේ කණ්ඩායම් ඉන්නවා ඉතින් ලේසියර ගන්න බෑ මොකද හැම තරඟයක්ම ලේසි නෑ ඉතින් තරඟෙන් තරඟ හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානය තැන්කියු ක්‍රීඩා ලෝලින්ගේ යම්කිසි හදවත්වල අවසන් වෙලා තියෙනවා ඔබ ඉදිරියට තව කොච්චර කාලයක් ක්‍රීඩා පිටියේ රැඳෙයිද කියලා මට පුළුවන් කල් ලංකාවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතනවා ඊළඟ ලෝක කුසලානය වෙනකම් මම සෙල්ලම් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ